පොඩියට පටන් ගත්තේ පොඩියට ෆෝන් එකේ වීඩියෝයක් කරන්න කියලා යාළුවෙක්ගෙන් කැමරාවක් ඇහුවා. එයා පොඩේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්. දෙන්නන් කියලා ඔක්කොමත් කළා මේ යගාන කරලා දෙන්න ඔක්කොමත් කියලා අන්තිමට ෂූට් එක දවස් උදේ මේ සල්ලිල්ල අපි පටන් ගත්තා ඉතින් මේ මියුසික් කරන්න යන්නේ පටන් ගත්තා. ආ මියුසික් කරන්න මියුසික් කරන්න අවශ්‍යතාවයක් තමයි ඒක නෝඩ් එකක් හදා ගන්න ඕනාවගෙන මියුසික් කරා අදියේ නෑ. චැනල් එක කාගෙද කියන්නේ ඉතින් අපි මුලින්ම පටන් ගත්තේ මේ චැනල් එක කොමයි තවියයි ඉඳස් සි එකේ අපි පටන් ගත්තා ඉතින් මේ මියුසික් කරන්න දැන් පටන් ගත්තේ. ආ මියුසික් කරන්න මියුසික් කරන්න අවශ්‍යතාවයක් තමයි ඒක නේද ක්‍රවුඩ් එකක් හදාගන්න ඕනාවගෙන මුලින් මියුසික් කරා අදියේ නැහැ ඇත්ත කතාව අර කෙල්ලෝ ටික ආකර්ෂණය කරගන්න නැත්නම් කතාව ඉතින් අපි ට්‍රයි කරා කොහොමද කියලා මොකක් තරග කියන්නේ ඉතින් මේක කරගෙන ඉද්ද ඔය වටින් ඉතින් පොඩ්ඩක් ආදර්ශය අරගෙන අපි පටන් ගත්ත ක්‍රවුඩ් එක හදාගන්න ඕනින්ද මුලින්ම කොමඩි පැත්තෙන් තැනකට ගිහිල්ලා ක්‍රවුඩ් එකක් හදාගෙන ඒ ක්‍රවුඩ් එකට අපි සින්දුවක් කියලා තැනකට එනවා කියලා ඒක මුල් කරගෙන තමයි අපි ප්‍රොඩක්ෂන් පටන් ගත්තේ 2019 ඔක්තෝබර් නේ 20 නොවැම්බර් පටන් ගන්න දැන් මේ වෙලේ සප්ලයි ඉන්න කීයද අපිට 5000ක් වෙන ළඟදීම 5000 වැඩි අර්ධ ශතයක් ලබ්ධ නැගදීම හම්බේ. ඒ වගේම මේ අපි දැක්ක ඊයේ නේ මේ ෂූට් එක කරන දවසට කලින් දවසේ සින්දුවක් දාලා තිබ්බ මතක් කරගෙන. ඒක මොහන මගේ අලුත් සින්දුවකේ අලුත්ම කියන්නේ අලුත්ම නෑ ඒ මම කියන්නේ අවුරුදු දෙකකට ඉතර කලින් මම මියුසික් කරා කියලා. ඒ කියන්නේ කොමඩි channel එකට එන්න කලින් මම මියුසික් කරේ. ඔයගොල්ලෝ මගේ views එහෙම කියනයි ඉතින් අපි ඒක මගේ කියන්නේ ඔයගේ channel එක. මගේ කියන්නේ මේම ඉස්සෙල්ලා මම මුලින්ම මේ note production එකට එන්න කලින් මම කරේ music. කියන්නේ මට මගේ හිණියක් තිබ්බේ මියුසික් වලින් ඉස්සරහට යන්න.
වැඩ කරා මියුසික් එක දැන් සින්දු කරා එනවාට අර ලොකු ක්‍රවුඩ් එකකට යන්නේ රීච් උන්නේ වැඩිම වියුස් කියලා තියෙන වගේ සින්දු 20,000ක් වගේ මම ඊයේ කරලා දාන්නේ ඊයේ කරලා දැම් සින්දු කලින් ගියේ වියුස් 2500 ඒ සින්දු මම ආයි කරලා දාන්න හේතුව විෂුවල් ඇත් එක්ක ඒක නිමේ කරන්න ඉදී අපි තව මාස දෙකකින් වගේ හොඳ ට්‍රැක් එකක් එළියට එන්න ඉදී අපි ඒක කලින් දාන්න ඉන්නේ මොකද මගේම නිර්මාණයක් ඒක මම ලියපු මගේ වචන ටිකක් තියෙන්නේ ඉතින් ඒකට හරි ආසයි මගේ අත්දැකීම් ටිකක් අත්දැකීම් කියලා පුළුවන් අවුලන්නේ මේ ඒක තමයි මම ලියලා තිබ්බේ ඉතින් එහෙනම් මගේම නිර්මාණයක් නිසා මම ඉතින් ඒක කරලා අපේ ඔරිජිනල් ට්‍රැක් එකට කලින් දාලා බලුවා මොකද එන්නේ කියලා ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඔව් නෝටි ප්‍රොඩක්ෂන් channel එක කියලා බලන්න පුළුවන් මොහොන නේ මොහොන සින්දුව රිසර්ච් කරලා බලන්න පුළුවන් ඉතින් ඒ ආදරය උන්ට ලබා දෙන්න කියලා ආදරේ මතක් කරනවා ඉතින් හරි මේ වෙද්දි දැන් සබ්ලා 45000ක් වෙරිණා කියවනේ ඒ ආපු කතාව ඇතුලේ වැටිච්ච තැන නැත්නම් අභියෝග අපි කියන කකුලෙන් අරපු තැන ඇද්දී අනිවාර්ය මේ මතක් කරමු ඉතින් අභියෝග කියනවා නම් ඉතින් ප්‍රශ්න තිබ්බ සෑයෙන්න පොඩියට පටන් ගත්තේ පොඩියට ෆෝන් එකේ මේ සුගාව ගොඩක් අසරණ වුණා අපිට අපේ වැඩේ ලස්සනට කරගන්න ගොඩක් දේවල් බලාපොරොත්තු වුණා මිනිසුන්ගෙන් ඒ වුණාට අසරණ වුණා කියන අදහස් කරන්නේ අසරණ කියන්නේ ඔය පොඩි කැලල ගමක දවසක් වෙච්ච දෙයක් වීඩියෝයක් කරන්න කියලා යාළු මම කැමරාවක් ඇහුවා එයා පොඩේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් දෙන්නම් කියලා ඔක්කොමත් කළා මේ යගාන කරලා දෙන්න ඔක්කොමත් කියලා අන්තිමට ෂූට් එක දවස් උදේ මේ සල්ලි ඉල්ලන එම හරි නෑනේ අපිට ඒ වෙලාවේ ඉතින් තිබ්බේ නෑ පොඩියට පටන් ගත්ත වැඩි ලොකු අපි සල්ලි තිබ්බෙත් නෑ අදී එතකොට මේ පොඩේ නතරින් පටන් ගද්දිත් මේ හතම හිටියද නෑ ඇත්තටම පටන් ගද්දි හිටියේ මොමයි තරියයි අපි නෑ වැඩි පටන් ගත්තේ අපි තව කලින් හිටිය කට්ටිය මන්දර කට්ටිය උඩ නිකන් අපි දෙත්තා මුලින්ම ඒලා අපි කරන් ගියා ඊට පස්සේ තමයි මේගොල්ලෝ ආන්නේ ඊට පස්සේ කොහමරි ඉතින් ඒ මේ සෙට් එකක් තමයි කලින් වෙච්ච දෙයක් නේ ඔව් ඒ කලින් වෙච්ච දෙයක් ඊට පස්සේ ඉතින් එමයි කියලා එතන වැටුන්නේ නැහැ අතෑරි නැහැ අතෑරි නැහැ අපි ඉතින් කරා ඉතින් ඇදගෙන ආවා ඇදගෙන ඉද්දි යහන්ව සෙට් වුණා යහන් කියන්නේ මේ යහන් මෙයා මෙයානේ ඔව් එයාගේ ෆෝන් එකෙන් වැඩේ පටන් ගත්තා 11 Pro Max එකක් තියෙනවා අපි ඉතින් දෙයිය දුන්නා ඒක අම්බුලාට පස්සේ ඒකේ වැඩේ පටන් අරගෙන දැන් ගේමක් ගහගෙන යනවා දැන් ගේමක් ගහනවා දැන් අපි ෆෝන් එකක් තියෙනවා කියන්නේ දැන් ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරන්නේ ෆෝන් එකේ වීඩියෝ කරන් තමයි හරි කියන්නේ දැන් ප්‍රොඩක්ෂන් එකේ සම්පූර්ණ එකන ෆෝන් එකේ මේ සෙට් එකක් ඉන්නවා. ඔව් ඒ කියන්නේ ෆෝන් එකෙන් තමයි කරන්නේ يعني අපි ඉස්සෙල්ලා කරන්නේ කියන්නේ normal ෆෝන් එකකින්. يعني Samsung එකකින් පටන් ගත්තා ඊට පස්සේ quality එන්නේ වැඩි ගන්නවා නම් අපිට තාම කැමරාවක් නැහැ. අපි ඉතින් අර කැමරාව වගේ වයිච් ගන්න එහාම ෆෝන් එක තියෙනවා. Udan Pro එකක්. දැන් අපි අන්තිම ෆෝන් එකක් තියෙනවා 14 එක. ප්‍රශ්නේ නැහැ අපි කැම් එකක් ගන්නකම් දැනට මේකෙන් තමයි ගේමක් ගහන්නේ. වැඩේ ප්‍රමාණවත්. ඔව්. අපි ඉස්සරහට කැමරාව ගෙනල්ලා හොඳ ඇටියක් ගන්න. සාඩ ලොකු ඇටියක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හරි ඔන්න දැන් අපි නෝටි ප්‍රොඩක්ෂන් එක මේ විදිහට කතා කරද්දි මම අහන්න කැමති මුලින්ම හිට් වෙච්ච වීඩියෝ එක මතකද මුලින්ම හිට්ුනේ අපේ 29 නේද කියලා කියන්නේ ඊට කරේ 2021 පටන් 22 දෙසැම්බර් නේ අප්‍රේල් කරේ දෙසැම්බර් වගේ ඉද්දි දෙසැම්බර් තමයි 10 කියන්නේ YouTube එකේ Facebook YouTube හරි එතකොට දැන් අපි දගෙන සාමාන්‍ය වීඩියෝ 60ක් 70ක් විතර තෝරන්නේ අනිවාර්යයෙන්. හරි සතරෙන් කොල්ලගෙන ආවා. හරි මේ දැන් අපි කතා කරන්න බැරුණා මේ මෙතන මේ සෙට් එක හම්බුනේ කොහොමද? මේ කවුද යාළුවද නෑදෑයෝද ඉස්කෝලේ කොල්ලොද? නෑ. අපි කට්ටිය ඉන්නේ ඉස්කෝලවල කොහොමගම ඉස්කෝලේම මමයි තරිය එකම ඉස්කෝලේ. මේ දෙන්න. නෑ මමයි මෙයයි. මේගොල්ලෝ ඉන්නේ අපේ අලුත් ඉස්කෝලේ. يعني එකම නගරේ ඉස්කෝලවල දෙකක තමයි අපි ගත්තේ. ඒ කියන්නේ අනිත් සෙට් එකම එකම ඉස්කෝලේ. ඔව් සෙට් එකම කියන්නේ නෑ නෑ. මායි, මෙවියයි, අරුෂයි එක ඉස්කෝලේ. ඉස්කෝලේ. ජනියයි, නවිදුයි, යහනු එක ඉස්කෝලේ. අරුෂයි තව ඉස්කෝලේ. එහෙම හරි. එක ඉස්කෝල දෙකක. ඉස්කෝල දෙක. ඊට පස්සේ මේනි කොහොමද අපි දහම් පාසල් කියන්නේ දැස්සන? අම්ම දහමට නැති කොල්ලට යන්නේ නැති කිව්වේ. හරි හොඳ නෑ අපි ඔක්කොම එකට තමයි දහම් පාසල් කියන්නේ. ඒකින් පොඩි ඇඳුම් කමක් තිබ්බා. ඉස්කෝලේ මේ ඉස්කෝලේ යනකොට ඔයිට අම්මට ඇවිල්ලා හම් වෙනවා. එහෙම ඊට පස්සේ අපි මේ මම ගෙවල් මාරු කරා. මේගොල්ලගේ පැත්තට ගියේ. එහෙම සෙට් වුණා අපි දෙන්නා අමම ඉද්දි මේගොල්ලන් සෙට් වුණා එහෙම. ඊට පස්සේ අපි ওই වීඩියෝ කරන අතරතුර මෙයාගේ ෆෝන් එක ගන්නවා.
මට කවියක් හදාගන්න ඕනේ හරිද අම්මා ගැනයි තාත්තා ගැනයි අක්කා ගැනයි නංගි ගැනයි ඒ ඔක්කොම අදාළ කරලා දෙන්නයි හොඳ වදනක් වදන් හොඳ පදන් වෙන්න ඔයා කවි නම් බෑ මම දෙන්නම් වදන් ඔයා ගලපගෙන කවි කරගන්න හොඳයි හරි දැන් අතරයි අම්මයි තාත්තයි
අක්කයි නංගි අක්කයි නංගි දෙවියන් අතරයි ගන්න මල්ලියා අම්මා සඳගි ලස්සන කෙනෙක් හරි දෙවියන් ඇවිල්ලාම වගන්න තාත්තනි තාත්තා රජිකි රජේ තංගලිරණ බ රජි ඊට පස්සේ ගන්න නංගි අක්කයි නංගි ගනි අක්ක මුලින් අක්කගේ අක්ක අල්බෝද නංගි කන්දරු සුබිරිය මරු බෑ ඕවර පොඩේ පොඩේ වදන අම්මා සඳගි ඒක ලස්සනයි සුපිරි තාත්තා රජිකි සංස්කෘතික එකක මේ අක්ක ගල්බෝද රැක්කේ මොකද්ද අයියෝ කවුද මල්ලි ශී අපේට් නැහැනි දන්නේ මොකක්ද රැක්කේ ගල්බෝද ගල්බෝද රැක්කේ මොකද්ද ඈ මොකද්ද එකෙක් කඩනවා ඔක්කොම ගහනවා ලේසිරි ඈ මචං මේ ඒ වගේ ඩොක් තියාගන්න බාරද ආ ඉතින් වෙන එකක් දාලා දෙන්න ඒකත් පැත්තට දාන්න හරි නංගි ගන්ටල් ගුණක් කිය මොකද්ද බා අයියෝ අයියේ මෙයා ඒකවත් දන්නේ නැහැ එනින් එකක් ගහලා යනවානේ ඉතින් ඔයාගේ ආතල් තියෙන ඇත්තම මේ අර කෙලින් කියන්නේ නැහැ වඩෙන් කියන්නේ නේ හැමදේම වල මිනි ඔක්කොම ඩබල් මිනි නේදී ඉතින් ඇත්තම ලස්සනයි මේ ඔබ විඩඩා තාත්තිකව මේ අර වීඩියෝ එක කරනවා මෙතන ඇත්තම කරන්න අමාරුයි ඉතින් ඔයාලා ලයිව් ප්‍රසෙන්ටින් එක බලන්න අපිට බා දුන්නා හරි ඔන්න දැන් අද අපිත් එක්ක නෝටි ප්‍රොඩක්ෂන් මේ විදිහට කතා කරා මේ නෝටි කොල්ලෝ ඇත්තට නෝටි නෑ ඇත්තටම මේක එහෙම දාගත්තරනේ දහම් පාස සෙට් එකේ කොල්ලෝ ඩියකින් දහම් පාස කියයි සරදම ඉතින් හරි එහෙම විදිහට සෙට් නැයි ඉස්සරහට මොකද කරන්න බලාපොරොත්තු ඉස්සරහට අපි හොඳ කන්ටෙන්ට් එකක් දාන්න යනවා ඉතින් ඊට අමතරව අපි ජොක් වීඩියෝස් ඈ ඔව් ජොක් වීඩියෝස් හොඳට අපි කොල්ල දාන්න බලන්න ඊට අමතරව අපි මේක පටන් ගත්තේ මියුසික් කරන්නේ මාස දෙකකින් වගේ අපි පටන් ගන්නවා සුපිරි ට්‍රැක් එකක් වෙන ඉස්සරහට. ඒ කියන්නේ එකක් දාන්න නෝට් ප්‍රොඩක්ෂන් එක. ඔව් නෝට් ප්‍රොඩක්ෂන් එක තමයි. කියන්නේ ප්‍රොඩක්ෂන් එක අපි දෙක ඉස්සරහට යන්න. කියන්නේ මියුසික් කරන්නේ. ඒකම තමයි මුලින්ම අපි ෆෑන් බේස් එක හදාගන්න එතනටම නිර්මාංශිනිය හැමදේම කරන්නේ මියුසික් පෙළ ඉස්සරහට යන්න. අර ක්‍රවුඩ් එක හදාගන්න ඕන තමයි කොමඩි කරලා ක්‍රවුඩ් එක හදාගෙන ක්‍රවුඩ් එක හරහා තමයි අපි අර මියුසික් එළිය දාලා ඉස්සරහට ගේමක් ගන්න දා. කියන්නේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ආයි නෝට් ප්‍රොඩක්ෂන්ස් ජෝක් වීඩියෝ දාන්න නැද්ද? මියුසික් විතරද? නෑ නෑ ඒක නවත්තන්නේ. ඒක පොඩ්ඩක් අපි පැහැදිලි කර. ඒක තියෙන ඉස්කඩාසයි බලනවා ඉතින් මියුසික් වල මේ පැත්තට ගිහින් ඉන්නවා. මම කොල්ලට ඇත්තක ඉන්නවා. ඔව්. ඔව් ජයජෝ හරි. නෑ. රගපාන්න ආස නැද්ද? බලන්න ඩාසයි. දැන් ඉස්සරහට බලලා බලන්න. කෙරේ. නෑ එක්ක ඉන්නවා. ඒ හරි ලස්සන වාක්‍යයක් මුන් එක්කම ඉන්නවා. ඒක මාර හැංගීමක් තියෙන වාක්‍යයක්. යම්මක් ඒක. හරි වා. මොකද කරන්නේ ඉස්සරහට? මේක තමයි. මේක තමයි ජීවිතේ. මේකයි ජීවිතේ කරන්නේ. ඉතින් සෝ පතනයි ඉතින් මේ විදිහට කියන්නේ මම දැක්ක දෙයක් තමයි නෝටි ප්‍රොඩක්ෂන්ස් අගෙන් කොහොමයි කට්ටිය එකට ගොඩ යනවා කියලා කතාවක් තියෙනවා මේක ඇතුළේ. ඒක පට්ටම වාක්‍යයක්. පට්ටම වදනක් එක. ඉතින් ඔය වදන හින්දා අපි පුංචි ටෑග් එකක් දෙන්න සූදානම් වුණා. අපි ගමු ඒ ටෑග් එක. අපි ගමු ඒක. ඉතින් මතකයි KDJ ප්‍රොඩක්ෂන්ස් ට වීඩියෝ වල දුන්නා. ඒ වගේම ඉන්න අපිට කාටද මේක පිළිගන්න මන්නේ. හරි. බිමෙල් බිමෙල්. අපි ගමු කියන්නේ. Thank you. අපි පොලේ ඔඩියන්ස් එකට පෙන්නමු. ඉස්සෝනේ. ඉතින් මේ වගේ ආදරණීය තිල්ලන ඔබට ගන්න පුළුවන්. මේ වගේ ආදරණීය අමතක නොවන මතකයන් ගන්න LC Art Creation. දැන් මම කතා කරන්න මම පල්ලේ WhatsApp එකේ නම්බර් එක දාලා තියෙනවා description එකේ. ඒ වගේම Facebook link එක දාලා තියෙනවා. ගිහිල්ලා වැඩි විස්තර බලා ගන්න අමතක කරන්න බා. ඒ වගේම ඔයාලට තවත් සුවිශේෂී වට්ටමල්ල බලන. ඒ වට්ටම තමයි ආරෙන්න YouTube channel එකේ වීඩියෝ එක බලව කියලා අනිවාර්යෙන් යාට message එකක් දාන්න අමතක කරන්න බෑ. ඒ හරහා ඔයාලට ඔයාගේ A3 size එකක් සමග smart watch එකක් වගේම free delivery ලබා ගන්න පුළුවන්. ඉතින් gift එක මාත් එන screenshot එකක් ගහලා යනවා. කාට දෙන්නද?
අපි අපේ කට්ටිය කොහොමද? එසි ආකේෂන් ඉතින් thank you අපි ෆොටෝ එක පිසිලාටින් කරලා දුන්නා හරි ලස්සනයි. සුපිරි වැඩ. Thank you. Thank you එසි ආකේෂන්. සුපිරි. Thank you very much එසි ආකේෂන් මෙයාගේ ආදරණීය තින්න අපිට ලබා දෙනාට. ඒ වගේම නෝඩි ප්‍රොඩක්ෂන් thank you very much කතා කරාම thank you අපිට මේ පළවෙනි ඉන්ටර්වයුව එක වැඩි වැඩියෙන් හම්බ වෙනවා. හරි පළවෙනිම ඔයාලා අත දිග දෙන්න වැඩි කමදී. ස්ටුඩියෝ antenna ඉතින් ඉස්සරහ වැටලි සාර්ථක වෙන උන ඉක්මනට CIK සිල්ලා ප්ලේ බටන් ගාවට පස්සේ මේක එහා පැත්තම ගහ ගන්න. අනිවාර්යයෙන්ම. ඉතින් අපිටත් කියන්න තියන්නේ thank you කලිදු අපේ පළවෙනි ඉන්ටර්වයුව එක ඔයාලා කතා කරපු ගොඩක් සතුටුයි අපිට. ඔයාලගේ තියෙනනේ subscribers ඔයාලගේ ලක්ෂ ගාන නැගයි. ඉතින් ඒක සුබත අනිවාර්යයෙන්ම ඔයාලා ලක්ෂයක් විදිනයක් අනිවාර්යයෙන්ම ගන්න ඕන. ඒ වගේම විදිහට මැටික් කරගෙන මේකත් ඇත්තටම අධ්‍යයනය. සුපිරි ඇහැරෙන්න. අවම ඇහැරලා ඉන්න. ඉතින් අපි ලස්සන ආරම්භකින් පටන් ගත්තා වගේම ලස්සන නිමාවකින් ඉවර කරමු. අපි සින්දු ඉවර කරමු.